මම මුලින්ම කියන්න ඕනේ මේක මගේ පෞද්ගලික මතය පමණක් නෙමෙයි. මේ මම අද ප්‍රකාශ කරන්නේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ මතය. ඇතරම ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ දවස්වල විශේෂ සාකච්ඡා පැවැත්වෙනවා ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන්. ලංකාවත් අනෙක් රටවල් අතර මේ ප්‍රධාන ගිවිසුමක් තමයි චීනය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම. මේ චීනය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමේ 6 වෙනි සාකච්ඡාවේ වාර්තාව අපි අතර දැන් පැත් වෙලා තියෙනවා. අපි මේ වාර්තාව අපිට ලැබුණා. මේ වාර්තාවේ තියෙන කාරණාවලට වඩා ඊට එහා ගිය මේක ආරම්භ වෙනකොටම කෙරිච්ච ලොකු විශාල වැරැද්දක් තියෙනවා. ඒක ගැන තමයි අපි මුලින්ම කියන්න තීරණය කළේ. ඒ වැරැද්ද තමයි මේකේ ලීඩ් නෙගෝෂියේටර්. එහෙම නැත්නම් අපි ඒක මේ ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ ආචාර්ය සමන් කැලේගම. ආචාර්ය සමන් කැලේගම ගැන ගොඩාක් විස්තර අපිට කියන්න තිබුණත් මෙතනදී අපි මුලින්ම මතක් කරන්නේ ආචාර්ය සමන් කැලේගම චීනය සමග ප්‍රධාන වශයෙන්ම ගනුදෙනු කරන, ඒ කියන්නේ චීනයෙන් මිලියන 8500ක බඩු ලංකාවට ගේන, රුපියල් මිලියන 8500ක් ගේන බහුජාතික සමාගමක ප්‍රධානිය වශයෙන් තමයි කටයුතු කරන්නේ. ਉਹ සභාපති. මේ සමාගමේ සභාපති තමයි ਉਹ. මෙහෙම ඒ සමාගමේ සභාපති වශයෙන් කටයුතු කරමින් තමයි මෙතන සිංහ සමාගම. ඔව්. සිංහ සමාගමේ සභාපති වශයෙන් කටයුතු කරමින් තමයි මේ ආචාර්ය සමන් කැලේගම මෙතන අත්සන් කරන්නේ මේ කවද දවස 2022 මාර්තු 2017 පැවති සාකච්ඡා. ඒ කියන්නේ මේ අවුරුද්දේ 2022 පැවති සාකච්ඡා තමයි මේ 2022 මාර්තු. ඒතර අපි conflict of interest. අනිවාර්යයෙන්. ඒ කියන්නේ සලකා බලලා නැහැ කවුරුත්. ඒක තමයි ප්‍රශ්නේ. අමිතමා සලකා බලලා නැහැ. ලංකාවේ නියෝජිතය විදිහට આવනකොට සලකා බලලා නැහැ. නීත්‍යානුකූල වැරදි. ඔව්. නීත්‍යානුකූල වැරදි. ආර්ථික මේ මහජනතුමගෙන් අහනවා ආර්ථික විශේෂඥයන්ට අපිට වගේ අර කෝඩ් ඔෆ් කන්ඩක් කියලා වගේ මොකක් හරි නැද්ද? ඒ කියන්නේ තමුම්ම නොයා ඉන්න මේ වගේ තැනකට. එහෙම එකක් තියෙන්නේ අපේ ඕනම කෙනෙක්ට නිකන්. සාමාන්‍ය මිනිස්සු තුරුණා තේරෙනවා මේ වගේ තැනකට යන්නේ නැහැ කියලා. එතකොට මෙතන අසං කළා තියෙනවා. ඔයාලට ඕනනම් බලා ගන්න පුළුවන් ડોક્ટર සමන් කැලේගම ලීඩ් නෙගෝෂියේටර් ඔෆ් ශ්‍රී ලංකා. එතකොට මේ විදිහට කටයුතු කරන්න පුළුවන්. එතකොට සිංහ සමාගමත් නීතිය මොකද කරන්න දෙන්නේ? අපි කරන්න පුළුවන් දේවල් ඉදිරියට කරගෙන යනවා, බලාගෙන යනවා. අපි මේකට ගන්න ඕන හැම ක්‍රියාමාර්ගයක්ම වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වශයෙන් ගන්නවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම අනිත් කාරණාව තමයි අපි ජනාධිපතිතුමාටත් මේ පිළිබඳව ලිපියක් යොමු කරලා තියෙන්නේ. අපි හිතනවා එතුමා මේ යහපාලනය වෙනුවෙන් පත් වෙලා මේක කැලෑපාලනයකටවත් හරියන එකක් නෙමෙයි. ඉතින් එහෙම එකක් ගෙනල්ලා මෙහෙම කරන්න දෙන එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. එතුමාම වැඩිවත් වෙලා මේක විසඳයි. එහෙම නැත්නම් මේ වගේ දේවල් ඉස්සරහට නොවෙන්න ජනාධිපති කොමිසමක් පත් කළා මෙහෙම වෙන්නේ කොහොමද? කවුද මේකට මුල් වෙන්නේ? ඒ කාරණා සොයා බලයි කියලා අපි විශ්වාස කරනවා. ඔය ඒ වුණාට අපි ඔබතුමන්ලගේ ඉල්ලන මේ වගේ කාරණා ඉදිරියේදී නොවන ආකාරයට ජාතික ප්‍රතිපත්තියට යම් යම් වගන්ති ඇතුළත් වෙනවනම් ඉතාලම වටිනවා කියන එක. ඒ වගේම අපිට මේ ඊට පෙර වාර්තාවකුත් අපිට ලැබෙනවා මේ 52nd General Affairs Committee Meeting of the Agency for International Trade. එතකොට Agency for International Trade කියන එක අපි දන්න තරමින් මේක එන්න ආවේ අර සංවර්ධන විශේෂ විධිවිධාන පනත යටතේ. ඒතර සංවර්ධන විශේෂ විධිවිධාන පනත සම්මත වුණේ නැහැ. ඒතර එහෙම සම්මත නොවෙච්ච පනතක් යටතේ එන්න තිබිච්ච සංගමයක් ආයතනයක් කොහොමද මෙහෙම සාකච්ඡා පැවැත්වෙමින් තියෙන්නේ? මේ තියෙන වார்த்தාවේ හැටියටම කියනවා lack of legal authority, lack of responsibility of AFIT from the relevant stakeholders on the role. ඒ කියන්නේ ඒගොල්ලොම පිළිගන්නවා මේ ඒගොල්ලන්ගේ legal authority එක
පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා. ඒකට එහෙම තියාගෙන මේ වගේ සාකච්ඡා රාජ්‍ය තුලම කෙරෙන්නේ කොහොමද? අපිට මේ වගේ ගැටලු රාශියක් අද ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ප්‍රකාශයක් කරන්න තමයි මෙතනට විශේෂම පැමිණි. යරෙන්න අපි අතරම මේක චීනය සමග සාකච්ඡා කිරීමට පමණක් නෙමෙයි, අපේ විශ්වාසය හැටියට මේ වගේ සමාගමක සභාපතිවරයලා ඉඳගෙන චීනය සමග නෙමෙයි එතුමාට ඉන්දියාව සමග සාකච්ඡාවටවත් යන්න බෑ. මොකද චීනෙන් අද බඩු ගේනවා නම් හෙට ඉන්දියාවෙන් ඊට වඩා ලාභයට කියන එක තමයි යාගේ බලාපොරොත්තුව මේකේ සාකච්ඡාව. එතකොට එදා අපි දන්නවා මේ මෙතනම ඇවිල්ලා රොහන් සමරජීව මහාචාර්ය රොහන් සමරජීව කියනවා පාර්ශවකරුවන්ගේ අදහස් සම්පූර්ණ වශයෙන් ඇතුළත් වෙන්න බෑ ප්‍රතිපත්ති වලට කියලා. එතකොට එහෙම කියද්දී පාර්ශවකරුවෙක්ම ඇවිල්ලා මේ සාකච්ඡාවල ප්‍රධානිය වශයෙන් ඉඳ ගන්නවා නම් ඒක මහා විහිළුවක්. ඒක ඕනම කෙනෙක්ට තේරෙනවා. ඒක ඒක තමයි අපේ ඉල්ලීම. අපි අනිත් ඉල්ලීම ජනාධිපතිතුමාගෙන් කරනවා. ඒ වගේම අපි නීතිමය වශයෙන් ඔබතුමන්ලා කිව්වා වගේ කරන්න පුළුවන් හැම දෙයක්ම ඉදිරියේදී කිරීම තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ.